අයිබෝවන් සාර ධර්ම තුලින් තිබෙදුණු බ්‍රැන්ඩික්ස් අපේකමේ සෙනෙහසක සද්දිනක තොරතුරු සාරාංශය වියමන් සතිපුවත් සමගින් ඔබ හමු වෙන මම නදීක කරුණානායක ප්‍රථමයෙන් පුවත් සිරස්තල මැණිකේ බ්‍රැන්ඩික්ස් පවුලට එක්වේ සිනා මලින් තිබෙදෙන රන්දරු තිලින කොග්ගලින් ඇරපේ ආරක්ෂාවේ ආධ්‍යාත්මික පූජාව මිනුවන් ගොඩේ 29 වසරක නොනිමි මෙහෙවරේ ගෞරවනීය සමරුව සෞඛ්‍ය ආරක්ෂාවේ වටිනාම පාඩම ප්‍රශ්නෙට පිළිතුරක් පිළිතුරට තෑග්ගක් මීරිගම මිහිරි වැඩක ආරම්භම පුවත් සවිස්තරාත්මකව දැන් ශ්‍රී ලංකාවේ නම ජාත්‍යන්තරයට ගෙන යන්නට දායක වූ නොයෙකුත් ක්ෂේත්‍ර නියෝජනය කරන අය ඕනතරම් ඉන්නවා සිංහල ගීත වංශ කතාවම උඩු යටිකුරු කරමින් දෙස් විදෙස් ජන හදවත් මිහිරියාවෙන් ආක්‍රමණය කර මැණිකේ මගේ හිතේ ගීතේ ගායිකාව වෙන යොහනිත් අන්න එහෙම කෙනෙක් ලොවම නැල වූ හඬක් ලොවම සැරසූ දේතක් සමග එක් වූ බව ඔබට පවසන්නේ ඉතාම අභිමානයි අපේ අභිමානය ජාත්‍යන්තරයට ගෙන යන්න බ්‍රැන්ඩික්ස් ආයතනයට පුළුවන් වෙලා තියෙනවා එම ආයතනයක එකතු වෙන්න ලැබුණ එක මට අලුත් අත්දැකීමක් සහ සතුටක් මම හැම වෙලේම උත්සාහ කරන්නේ මගේ නිර්මාණ වලටත් අලුත් දෙයක් එක් කරන්න බ්‍රැන්ඩික්ස් ආයතනයත් ඒ වගේ හැම වැඩක්ම පිපිදුණු විසඳුමක් පසුගියදා සන්නාම තානාපතිනියක් ලෙස යොහනි බ්‍රැන්ඩික්ස් හා එක් උනා සුවහසක් දිනන දියණියන්ගේ දිරිය වඩන්නට තවත් එවැනිම දිනන දියණියක් බ්‍රැන්ඩික්ස් කැදල්ලට එකතු වීම අපි හැමෝටම ආඩම්බරයක් මනුදය පුබුදන බ්‍රැන්ඩික්ස් මනුසත්කාරය ගැන ඔබට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ මනුසත්කාරයේ දෙසැම්බර් මෙහෙවීම වෙන්නේ රන්දරු තිලින වැඩසටහන වසර ගණනාවක් නොනිමි මෙහෙවරින් ඔබට තිලින කරන රන්දරු තිලින වැඩසටහන මෙවර උත්සවස්රියෙන් කොග්ගල ආයතනයෙන් ආරම්භ වුණා නැනවත් ගුණවත් සිසු පරපුරක් රටට දායාද කිරීමේ උදාර අරමුණින් සංවිධානය වූ මෙම කාර්යය ඉදිරියේදී ඔබේ ආයතන පරිශ්‍රයේදී විකසිත වේවි. පිපිදුණු රන් දරුවන් දවසක මේ ශ්‍රී ලාංකීය අමර වර්ණවත් කරානේ. 2020 දී මේ ලෝකයේම ආපස්සට තල්ලු කරපු විනාශකාරී වසංගතය තමයි කොරෝනා කියන්නේ. තවමත් වසංගත රෝග අවදානම පහව ගිහින් නැහැ. ඒ නිසාම අපි හැමෝම තවමත් ආරක්ෂා වෙන්න ඕනේ. පසුගියදා මිනුවන්ගොඩ ආයතනයේ පැවැත් වූ ආගමික වතාවත් සහ ආශිර්වාද පින්කම සියලුම බ්‍රැන්ඩික්ස් සමාජිකයන් සහ ලෝවැසියන් මේ වසංගත තත්වයෙන් ආරක්ෂා කර දෙන ලෙසට ආධ්‍යාත්මික පූජාවක් ලෙස සංවිධානය කර තිබුණා. අවුරුදු 29ක් කියන්නේ අපේ ජීවිතේ නම් ඉතාම සුන්දර කාලයක්. බද්ද යෞවනයේ ජවයෙන් ජීවිතය ගැන අනාගත සැලසුම් නිර්මාණය කරන කාලයක් තමයි මේ. මේක බලපාන්නේ අපිට විතරද? නෑ. එහෙනම් අපි මේ කතාව අහලා ඉමු. මේට අවුරුදු 29කට කලින් රත්නපුර දිස්ත්‍රික්කයේ කහවත්ත නගරය කේන්ද්‍රගත කරමින් ව්‍යාපාරික කටයුතු ආරම්භ කළ ආයතනයක් තියෙනවා. ඒ තමයි කහවත්ත බ්‍රැන්ඩික්ස් ආයතනය. කහවත්ත ප්‍රදේශයේ ජන හදවත් තුළ අමරණීය සතහන් රැසකට උත්පාදකයා වෙමින් වසර 29ක් අකණ්ඩව මනුස්සත්කාරයක් හරහා සහන රැසක් සලසමින් පිපිදුණු විසඳුම් ලොවට දායාද කර පිබිදුණු දූපුතුන්ගේ රැකියා උත්පාදකයා වෙමින් ආ මේ ගමන සැබවින්ම ප්‍රශංසනීයයි. ඉතින් ඒ නොනිමි මෙහෙවර තව චිරාත් කාලයක් කරගෙන යන්නට ශක්තිය හා ධෛර්යය ලැබේවා යන්න වියමන් ටීවී අපේ ප්‍රතිමයි. ආරක්ෂාව හා පරිස්සම අපේ ජීවිතයේ වැදගත්ම වචන දෙකක්. පසුගියද බ්‍රැන්ඩික්ස් සමූහ වෘත්තීය සෞඛ්‍ය හා ආරක්ෂණ අංශ විසින් සංවිධානය කළ ආයතනයේ කොන්ත්‍රාත්කරුවන්ගේ වෘත්තීය සෞඛ්‍ය ආරක්ෂණ වැඩමුළු ගැනයි මේ කතාව. මේ අරමුණ උනේ කොන්ත්‍රාත්කරුවන්ගේ වෘත්තීය සෞඛ්‍ය ආරක්ෂණ කළමනාකරණය ගැන ඔවුන්ව දැනුවත් කිරීම. විශේෂිතම දේ වන්නේ කොන්ත්‍රාත්කරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් පිළිපැදිය යුතු නීති රීති, රෙගුලාසි සහ ආරක්ෂක උපකරණ ආදිය ගැන සඳහන් පොතක්ද මීට සමගාමීව දොරට වැදීම. ඒ වගේම එම ක්ෂේත්‍රවල ප්‍රවීණයන්ගෙන් සැඳුම්ලත් කමිටු සාකච්ඡාවක්ද ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීමේ අවස්ථාවක්ද මේ වැඩමුළුව තුළ සිදු වුණා. බ්‍රැන්ඩික්ස් ආයතන සමූහයේ පුරා මෙම වැඩමුළුව සජීවීව විකාශය වූ අතර ආයතන සමූහයේම කොන්ත්‍රාත්කරුවන් මේ වැඩසටහන හා ඔන්ලයින් මාර්ග ක්‍රමයට අනුව එකතු වුණා. සෑම ප්‍රශ්නයකටම පිළිතුරක් තියෙන එකනේ සම්මතය. මේ කතාව අපිට ඇහෙන්නේ මඩකලපුව ආයතනයේ. පසුගියදා බ්‍රැන්ඩික්ස් අපේකම මාතෘකාව ඔස්සේ අසන ලද ප්‍රශ්නවලට නිවැරදිව පිළිතුරු ලබා දුන් සමාජිකාවන් ඇගීමේ උත්සවයක් මාන්න සම්පත් අංශය මගින් සංවිධානය කර තිබුණා.
ඉතමත් විචිත්‍රපත්ම සංවිධානය කර තිබූ මේ උත්සවය සමාජිකයින් සියලු දෙනාගේ හිතවලට බ්‍රැන්ඩික්ස් අපේකම ආරෝපණය කිරීමට සමත්ුණා. බ්‍රැන්ඩික්ස් අපේකම ගැන ආශ්‍රයෙන් අසන ලද ප්‍රශ්නවලට ඉතාම සාර්ථකව නිවැරදිව පිළිතුරු ලබා දුන් සමාජිකාවන් මේ උත්සවයේ මගින් ඇගයීමට ලක් කළා. ඔබත් බ්‍රැන්ඩික්ස් අපේකම ගැන දැනුවත්ද? එහෙනම් මීළඟ ත්‍යාගයේ ඔබටයි. ඇරඹුමක් කියන්නේ 50%ක් සම්පූර්ණයි කියන එක. ඒ ලොව පිළිගත් මතයක්. අපූර්ව ඇරඹුමක් ගැන අපිට මීරිගම ආයතනයෙන් වාර්තා වෙනවා. පුහුණු මැහුම් ශිල්පිනියන් මැහුම් යන්ත්‍ර ක්‍රියාකරවන්නියන් ලෙස උසස් කරන වැඩසටහන ඔවුන් නම් කර තිබෙන්නේ ඇරඹුම කියලා. විවිධුණු විසඳුම් ලොවට දායාද කරන බ්‍රැන්ඩික්ස් නවතම සමාජිකාවන්ගේ ඇරඹුමේ මීළඟ ජයග්‍රහණය අපි නෙත්තයා බලසිටි. අදට නියමිත පුවත් එපමණයි. සාරධර්ම තුලින් තිබිදුණු බ්‍රැන්ඩික්ස් අපේකමේ සෙනෙහසක සත් දිනක තොරතුරු සාරාංශය වියමන් සතිපුවත් සමකින් අපි යලිත් ලබන සතියේ තමයි. ආයි